පසුගිය 10 වෙනිදා වැල්ලවාය බුත්තල හඳපාන්ගල කියන ප්‍රදේශ ආශ්‍රිතව සුළු භූකම්පන දෙකක් වාර්තා වුණා. එම භූකම්පන දෙකෙහිම ප්‍රබලත්වය දක්ුණේ රිෂ්ට පරිමාණ ඒකක 3ක් ලෙසයි. ඊට පසු දිනද බුත්තල වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව තවත් භූකම්පනයක් පිළිබඳව වාර්තා වුණා. ඒ රිෂ්ට පරිමාණ ඒකක 2.3ක ප්‍රබලත්වයක් සටහන් වෙලා තිබුණා. ඉන්දින 11 ගත වූ තැන අද දිනේ වැල්ලවාය ප්‍රදේශයේ භූකම්පන තත්වයක් වාර්තා වූ අතර එහි අගය දක්ුණේ රිෂ්ට පරිමාණ ඒකක 3.3ක් ලෙසයි. पसुगे धावन दासिट वेल्लवाय बुत्तलहा हंदपानगल प्रदेश आश्रितव सुलु भूकंपन तत्वेन हतरक वार्ता वेति बेनवा पसुगे धावन दायतिव भूकंपन देक वेल्लवाय प्रदेशेट अमतरव बुत्तलहा हंदपानगल प्रदेशे जनतावटद देने तिबुना पसुगे एकोलस्वनदा अलुयम तुनाई हतलिस पात तुनाई पनात अतर काले तुल तवत भूकंपनयक बुत्तल वेल्लवाय प्रदेशेन वार्ता उना मेविनी तत्व कैटते अदु उदयसन 11:45ट तवत भूकंपनयक वार्ता उने वेल्लवाय प्रदेश आश्रितवाई ඒ රික්ට මාපක ඒකක 3.3ක ප්‍රබලත්වයකින් සටහන් වුණා. මම මොන්ඩිසෝරි හිටියේ ඇතුළට වෙලා ඉන්නකොට ලොකු සද්දයක් ආව ටක් ගාලා එළියට පැන්නා. අනිත් එක වෙනදට වැඩිය මේ තදට බලපෑමක් වුණා. මේක වාට වාල එල්ලගෙන ඉල්ලගෙන ගියා. සීට් එක හෙල්ලගෙන ඉන්නේ. පී මේ සුද්ධ කර කර හිටියා. සුද්ධ කර ඉන්නකොට දිර සද්දය ආවා. මේ එකපාරම නැවතුන සද්දය ඇවිල්ලා. වැල්ලවාය හා බුත්තල යන ප්‍රදේශවලින් වාර්තා වූ මෙම භූචලන සම්බන්ධයෙන් භූවිද්‍යා හා පතල් කෙනින් කාර්යංශයේ භූවිද්‍යා ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ නීතිඥ ආචාර්ය ස්ටෙරින් ප්‍රනාන්දු මහතා මෙලෙස අදහස් පළ කළා. ලංකාව පුරා මෙතෙක් විච භූමිකම්ප අපි ඔක්කොම අධ්‍යයනය කළ සිටියම් ගත කරලා තිනවා. මෑතකදී අපිට නිරීක්ෂණය වෙනවා අපේ අභ්‍යන්තරයේ තියෙන යම්සි කේන්ද්‍ර ස්ථානයක් වටා සිදුවෙන භූමිකම්ප වැඩි වුණා කියන එක. නමුත් ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරිදී විශාල භූමිකම්පයක් සිදුවේ කියලා. ලංකාවේ භූමිකම්පා තියෙන තර්ජන ගොඩක් මඩු රටක්. භූමිකම්පාවකින් සාමාන්‍ය හානියක් ජීවිත හානියක් හරි ගොඩනැගිලි හානියක් හරි වෙන්න නම් රිචස් පරිමාණය 5ටවත් උඩින් තියෙන්න ඕනේ. නමුත් 3.5කදී ලොකු හානියක් බලාපොරොත්තු වෙන්න බෑ. ජනතාවට කියන්න තියෙන්නේ සාමාන්‍ය සෙලවීම කාපු වෙලාවට ආරක්ෂිත ස්ථානයක් කියන තැනට යන්න කියන. සාමාන්‍ය කියන්නේ ශක්තිමත් මේසයක් අතර හරි යන එක තමයි හොඳ. නමුත් අපි එච්චර ලොකු භූමිකම්පාවක් ලංකාව තුළ බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙසේ වෙතත් ඉදිරියේදීද මෙවැනි භූකම්පන ඇතිවිය හැකි බවයි ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. ඉදිරියේදී තවදුරටත් මේ වගේ කුඩා භූමිකම්පන මේ ප්‍රදේශයේ සිද්ධ වෙයි. බුත්තල ආරහා දිවෙන මේ කලාපය පසව වැල්ලවාය ප්‍රදේශයෙන් දකුණට හැරිලා උස්සංගොඩෙන් මුහුදුවට සම්බන්ධ වෙනවා. බුත්තල ප්‍රදේශයේ මේ දිනවල සක්‍රීය තත්ත්වයක් දැක්වුවාට ඒ වගේම ඉදිරියේදී සඳහන් කරපු ප්‍රදේශවලත් සුළු කම්පන ඇති වෙන්න පුළුවන්.